ස්වදායි උදැස්සනක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ජනාධිපතිවරණයක් අභිමුව පුංචි ඡන්දයක් පැවැත්වීම සුවිශේෂී කාරණාවක් බවට පත්වෙනවා. බොහෝ දෙනාගේ වැඩි දැඩි අවධානය යොමු වුණු අවස්ථාවක් බවට පත්වෙනවා. එහෙව් දවස අද ඇල්පිටිය මැතිවරණය පිළිබඳව තොරතුරු වලින් අද පත්තරේ විස්තරේ ආරම්භ කරමු. හොඳයි, අපි ඇල්පිටිය මැතිවරණය පිළිබඳව තොරතුරු වලින් අද විස්තර ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. තවත් හරියට පැය භාගයකට ආසන්න කාලයක් තුළදී ඇල්පිටිය ඡන්ද විමසීම කටයුතු ආරම්භ කරන්නට සූදානම්. මේ විශේෂ අවධානයට පත්වුණු ඡන්දයක් බවට පත්වෙනවා. පළාත් පාලන මැතිවරණයක්, පුංචි ඡන්දයක්. හැබැයි ඒ පුංචි ඡන්දේ එන්නේ හරියටම ජනාධිපතිවරණයකට දින 36කම පිට සිට. අද සිට සති පහකුත් එක දවසකුත් ගතවන තැන රටේ ප්‍රධානතම මැතිවරණය ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එවැනි මැතිවරණයක් අභිමුවා පුංචි ඡන්දය. එයයි අද විශේෂ අවධානය යොමු වන්නට හේතුව. අද ලංකාදීප ප්‍රධාන ශ්‍රීෂ පාඨය ඇල්පිටිය පොරයට 85 දෙනෙක් රංජන් කස්තුරි ඇතුළු පිරිසක් ලියන්. 53,384 දෙනෙක් අද ඡන්ද පොලට. ඇල්පිටිය ප්‍රාදේශ සභාවේ සභික දුර 28කට දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයන් 85 දෙනෙකු තරගවදින ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයෝ 53,384 දෙනෙක් සුදුසුකම් ලබා සිටිනවා. ඇල්පිටිය ප්‍රාදේශ සභාව ඡන්ද කොට්ටාෂ 17කින් සමන්විත වෙනවා. ඒ ඡන්ද කොට්ටාෂවලට අමතරව ඇල්පිටිය ප්‍රාදේශ සභාවට තරඟ කරන අපේක්ෂකයන් 85 දෙනාට අමතරව දේශපාලන සභිකයින් පක්ෂයකින් 14 දෙනෙකු වශයෙන් පක්ෂ 5න් තවත් 70 දෙනෙකු අතිරේක අපේක්ෂකයෝ ලෙස නම් කරනු ලැබ සිටිනවා. පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10 වෙනි දින පැවති අවස්ථාවේදී ඇල්පිටිය ප්‍රාදේශ සභා මැතිවරණය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හේතුවෙන් කල්දැඹූ පුවතත් එක්කයි කතා බහ අද ලංකාදීපේ දාන්නේ. ඔන්න ඇල්පිටියේ කතාව. එතකොට අද ඇල්පිටියේ කතාව මෞබිම ප්‍රධාන පිටුව වාර්තා කරන විදිහයි මේ. ඇල්පිටියේ ඡන්දය අද මධ්‍යස්ථාන 47ක්, ඡන්ද දායකයන් 53,384 දෙනෙක්, ජේටී ද සිල්වා ඇතුළු පිරිසක් වාර්තාව ගේනවා. සමස්ත ප්‍රතිඵලය රෑ 10ට කලින්. ඇල්පිටිය ප්‍රාදේශ සභාව සඳහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම අද සිදු කෙරෙනවා. 7ට ආරම්භ වෙන ඒ සවස 4 දක්වා කොට්ටාෂ 17ක් සඳහා මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. උදෑසනම ගොස් ඡන්දය භාවිතා කරන්න අපි ඇල්පිටිය ඡන්දදායකයන්ට මතක් කිරීම කරනවා. ඡන්දය ඔබේ පරම අයිතිය, පරමාධිපත්‍යය. ඒ නිසා උදෑසනම ගොස් ඡන්දය භාවිතා කරන්න. එය ඉතා අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද පරමාධිපත්‍ය අනු ඡන්දය. ඒ හින්දා අපි අද දිවයින පත්තරයට යනවා. අද ඇල්පිටිය ඡන්දයට නිරීක්ෂකයෝ 30 දෙනෙක්, ජංගම නිරීක්ෂණ රථ 2ක් අනුරාධ හිරපිටියගේ එළිය. අද පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශ සභා මැතිවරණය වෙනුවෙන් මැතිවරණ නිරීක්ෂකයන් 30 දෙනෙකු යෙදී බව පැෆරල් සංවිධානය සඳහන් කිරීමක් කරනවා. ඊට අමතරව අද දිනේ ජංගම නිරීක්ෂණ රථ 2ක් යොදවා ඇතැයිද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි දිවයිනට ඊයේ සඳහන් කරනවා. ඇල්පිටිය ප්‍රාදේශ සභා ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47කදී අද පෙරවරු 7 සිට සවස 4 දක්වා සිදු කරනවා කියලා වාර්තාව දානවා. එයයි අද තොරතුරු ඇල්පිටිය මැතිවරණය පිළිබඳව. එවගේම ඔබට මතක් කිරීමක් කරන්නට ඕනේ, අද ඡන්ද විමසීම ආරම්භ වන අවස්ථාවේ සිට සියලු තොරතුරු ඔබට එසැනින් ලබා දීමට හිරු සූදානමින් අපි ඒ පිළිබඳව ඔබට මතක් කිරීමක් කරන්නට ඕනේ. එවගේම උදෑසන ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිටම ඔවුන්ව අප සම්බන්ධ කරගෙන අපේ වාර්තාකරුවන් ඔබට තවදුරටත් තොරතුරු ඉදිරිපත් කිරීමට අප සූදානමින් සිටිනවා. අපි අනිත් සටහන් වලට අවධානය යොමු කරන්න සූදානම්. පාස්කුදා ප්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තයට පොරොන්දු සහන තාමත් නැහැ. කෝප් කමිටුවෙන් පැමිණිල්ලක් අකිත පෙරේරාලිය.
පාස්කුදා ප්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තයට රජය ලබා දෙන බවට පොරොන්දු වූ සහන මෙතෙක් ලබා දී නැතැයි පවසමින් සංචාරක වෘත්තිකයෝ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවට කෝප් කමිටුවට පැමිණිල්ලක් බාර දී තිබෙනවා. සංචාරක වෘත්තිකයන් වෙනුවෙන් මෙම පැමිණිල්ල කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති වෙත බාර දී ඇත්තේ ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමය විසින්. දැන්ට සංචාරක ක්ෂේත්‍රයේ ඇති ගැටලු මෙන්ම සංචාරක ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් යෝජනාවලියක්ද මෙම සංගමය විසින් කෝප් කමිටුවට බාර දී තිබෙනවා. මෙන්න කතාවක්. පාස්කුදා ප්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තයට පොරොන්දු වූ සහන තාමත් නැහැ. මේ සංචාර කර්මාන්තය නගා සිටිනවා. අරවා මෙව්වා කොයි තරම් කතාබහ කළාද. හැබැයි මෙන්න කෝප් කමිටුවට පැමිණිල්ලක් ඇවිල්ලා බිඳ වැටුණු සංචාර කර්මාන්තයට පොරොන්දු සහන තාමත් නැහැ කියලා. කොහොමද කවදද දෙන්නේ? සංචාර කර්මාන්තය නගා සිටවීම රටේ ආර්ථිකයට මොන තරම් අවශ්‍යද? පාස්කුදා ප්‍රහාරයත් එක්ක මොන තරම් බරපතල කඩාවැටීමකට රටේ සංචාර කර්මාන්තය නතු වුණාද? ඒ අනුව සහන කොයි තරම් ඕනිද මේ යළි නගා සිටුවන්? ඒ කෝප් කමිටුවට ආපු පැමිණිල්ලක්. ඒ අතරේ අද ලංකාදීපය දානවා කෝටි 2676ක් පාඩු ලැබූ ලංවිම කෝටි 20000කට වැඩි ණයක් අරගෙන කෝප් සභාපති හඳුන්නෙත්ති කියන්නේ සුජිත් හේවාජුලිගේ ඉලියයි. විදුලි බල මණ්ඩලය ගිය වසර වන විට රුපියල් කෝටි 2676ක පාඩුවක් ලබද්දී කෝටි 20000කට වැඩි ණය මුදලක් ලබාගෙන නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කිරීමක් කරනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ ඉකුත් 8වෙනිදා රැස් වුණා. එහිදී තමයි මේ පිළිබඳ තොරතුරු වාර්තා වෙන්න ගත්තේ. රටේ නායකන්දරාව එතකොට මේ රටේ මෙවැනි ආයතන අලාභ ලැබීම මොන තරම් කතාබහට ලක් වෙනවද? මේ සියලු අලාභ ලැබීම් නායකන්දරා ගැනීම අවසානයේ රටේ ජනතාවගේ කරමතට වැටිලා කරමතට දාලා ඒවා ගෙවන්නට රටේ ජනතාවට බදු පැනවනකොට මොන තරම් සැපක් සනීපයක්ද දැනෙනවා ඇත්තේ. එතරේ සරසවි සේවක වැටු ප්‍රශ්නේ විසඳන්න මසක් ඇතුළත නිර්දේශ ජනපති වැටුප් කොමසමට නියම කරනවා අජන්ත කුමාර අගලක ඩිලියන්. විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් විෂමතා ගැටළු විසඳීම සඳහා වන නිර්දේශ මසක් ඇතුළත ලබා දෙන්නේයි ජනාධිපතිවරයා වැටුප්පා සේවක සංඛ්‍යා කොමිසම් සභාවට පෙරේදා උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. යතරේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් අද මව්බිම් පත්තරෙන් නුපුටා ගන්නටයි මම දැන් සූදානම් වෙන්නේ. බලයට එන නායකයා පරිසර පොරොන්දුව රැකිය යුතුයි ජනපති කියන්නේ. පරිසරයේ රැකගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකර ඒවා නිසිලස ක්‍රියාවට නැංවීමට බලයට පත්වන නායකයන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කිරීමක් කරනවා. හොඳයි, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මතක් කළා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුව පැත්තටයි හැරෙන්න සූදානම් වෙන්නේ. ජනාධිපතිවරයා කියනවා බලයට එන නායකයා පරිසර පොරොන්දුව රැකිය යුතුයි. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවත් එක්ක අතිනත ගන්නට අත්වැල් බැඳ ගන්නට තීන්දුවක් ගත්තා. ඒ අතරම කියවුණා ජනාධිපතිවරයා නම් ස්වාධීනව ඉන්නවට තීරණය කළා. ඒ නිසා වැඩ ආවරණය කරන්නට රෝහණ ලක්ෂ්මන්ට මහාචාර්යවරයාට සභාපතිත්වයේ තාවකාලිකවත් පිරිනමා තිබුණා. කොමුනාතියේ දවසේදී දෙපාර්ශවයේ ගිවිසුම් ගතවීම අතිනත ගැනීම සිදුවන ආකාරය දක්නට ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටු අවබෝධතා ගිවිසුමට අත්සන් සුබ මොහොතින්. ඒ අවස්ථාවයි ඔබ දකින්නේ රොමේෂ් ධනුෂ්කගේ චාරූපේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඒ සිදු කෙරෙන පක්ෂ දෙකේ මහලෙකම්වරු දෙදෙනා එම ගිවිසුම් වලට අත්සන් තැබූ අවස්ථාවයි චාරූපයෙන් බලාගන්න පුළුවන්කම ලැබේ. අද අපි යනවා ඔහොමම මව්බිම් පත්තරයට. මව්බිම් පත්තරේ ප්‍රධාන ශ්‍රීෂ් පාඨයත් එමයි. එම චාරූප අවස්ථාවටම සමාන අවස්ථාවක වාර්තාව මේ විදිහට අරගෙන එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටු ගිවිසුමට අත්සන් තබයි පහන් විජේසේකර ලියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ මහලෙකම් දයසිරි ජයසේකරත්, ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් නීතිඥ සාගර කාර්යවසම් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ ආකාරය වෙනුර චන්ද්‍රමාලිත චාරූපයට නගා තිබුණේ මෙන්න මේ විදිහටයි. ඒකම අපි සූදානම් වෙනවා අද පත්තරයට යන්න. අද පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨය එයමයි. බලන්න ඔහොමම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුව ගිවිසුම් ගත වෙයි. ගෝඨාභය සමග සහ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ පක්ෂ සමගත් ගිවිසුමක් ඉන්දිකේවා විතාරණ සහ
වාර්තාව ඡායාරූපයේ ඉසුරු පෙරේරාගෙන් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සම්දානගත වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොජ්ජන පෙරමුණේ ලේකම්වරු ඊයේ ගිවිසුමකට අත්සන් තැබූ අවස්ථාවයි මේ දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සෑහෙන කතාබහට ලක්වුණු කාරණාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීන්දුව නාම යෝජනා ලබා දීමෙන් අනතුරුව ඔවුන් තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඉන් අනතුරුව එකම මගක ගිය ඊට පස්සේ වෙන් වෙලා හිටපු පාර්ශ්ව දෙක ජනාධිපතිවරණය උදෙසා එකට සන්ධානගත වන අයුරු දක්නට ලැබුණා. කාරණා ගණනාවක් අවබෝධතා ගිවිසුමේ ඇතුළත්ව තිබුණා. දැන් අපි යන්න සූදානම් වෙන්නේ එක්සත් ජාතික පෙරමුණ පැත්තට. ඔවුන්ගේ මංගල රැලිය ඊයේ ගෝල්ෆේස් හිදී පැවැත්වුණා. ගාල්මුදුර ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාපිටියේදී එහි අවස්ථා අද පත්තර වාර්තා කරනවා. අද පත්තරේ ඡායාරූප අවස්ථාවයි මේ ඔබ දකින්නේ. සජිත්ගේ සහායට ගාල්මුදුරට අතිවිශාල ජනතාවක් අලුත් කණ්ඩායමක් සමග ශිෂ්ට සම්පන්න සද්දන්ත ශ්‍රී ලංකාවක් ගොඩනගනවා. සජිත් ප්‍රේමදාස කියයි කියලා ඡායාරූපයක් එක්ක අද පත්තරේ ප්‍රධාන පිටුව වාර්තා කරනවා. ඊයේ දවසේදී සජිත් ප්‍රේමදාසගේ කතා අතරේ විශේෂ අවධානයක් යොමුණු තැනක් බවට පත් වුණා. ඒ තමයි සරත් ෆොන්සේකා පිළිබඳව කරපු ප්‍රකාශය. එතකොට ආරක්ෂාව පිළිබඳව කාරණාව සරත් ෆොන්සේකාට පිරිනමන බව සජිත් ප්‍රේමදාස කරපු ප්‍රකාශය අපි අද පත්තරේ ශීර්ෂ පාඨයක් එක්ක ප්‍රධාන පිටුව දාලා තියෙනවා. ඒකත් බලමු. එජාප ජනපති යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ SF සරත් ෆොන්සේකාට අප දුටුවා. ඒ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා බෝම්බ සනාමුසුමුණින් සිටින ආකාරය ඊයේ දවසේදී ඊට පස්සේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ මේ එක්සත් ජාතික පෙරමුණේ කතන්දරය ඔහොම බල. මෙරට සුපිරිසුදුම ආණ්ඩුව හදනවා. රට තුල සද්දන්ත ආර්ථිකයක් බිහි කරනවා. දූෂණයට වංචාවට රාජ්‍ය දේපළවලට අත නොතබන යුගයක් බිහි කරනවා. මගේ රජයේක ආරක්ෂක ඇමති දුරේ පවරන්නේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාටයි. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියන්නේ අකිත පෙරේරා ලියන්නේ සජිත්ගේ මංගල රැලිය ගාල්මුදුර පැවැත්වූ අවස්ථාවේ ඡායාරූප දෙකක් දසිතවයි අද වාර්තා වරන් එන්නේ. නිෂාන් එස් ප්‍රියන්තයි ඡායාරූප වාර්තාව ගේන්නේ. ඒ දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨය ඔස්සේ වාර්තාව තැබුණු ආකාරය. එතකොට අග්‍රාමාත්‍වරයාත්ම අවස්ථාවට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. එහිදී අග්‍රාමාත්‍වරයා කළ ප්‍රකාශයක් අපි දිවයින පත්තරෙන් දැන් උපුටා ගන්න. වැඩක් කළ රණසිංහ ප්‍රේමදාසට අවලාද කළ අය වැඩක් කරන සජිත් ප්‍රේමදාසටත් අවලාද කරනවා. අගමැති රනිල් වික්‍රමසිංහේදී කළ ප්‍රකාශයයි ඒ. අප සූදානම් ඒ ඔවුන්ගේ රැලියේ තොරතුරු ඔබට අරගෙන එන්නට අග්‍රාමාත්‍වරයා සහ ජනාධිපති අපේක්ෂකයා කතා කළ අවස්ථා සඳහා අපි අවධානය යොමු කරමු. අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ජනාධිපති අපේක්ෂක හැටියට නම් කරපු දවසේ ඉඳන් මේ විරුද්ධවාදීන් අපේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට පහර දෙන්න පටන්ගෙන තියෙනවා. එතුමා ජීවතුන් හිටිය කාලෙදිත් එතුමා මරණයෙන් පස්සෙත් එතුමාට තමයි මේ විරුද්ධවාදීන් පහර ගැව්වේ. මහසෙන් රජුරෝ වාගේ එතුමාගේ මරණයෙන් පස්සේ එතුමාගේ නම ආරක්ෂා වුණා. අවුරුදු 26කට පසුව මේ අය ප්‍රේමදාස ජනාධිපතිතුමාට පහර ගහන එක පුදුමයක් නෙමෙයි. මම මහින්ද රාජපක්සයි ගෝඨාභය රාජපක්සෙන් අහනවා අක්කර 10000ක කර්මාන්ත කලාපය හම්බන්තොටට ඕනද නැද්ද කියලා. ඒක හොඳද නැද්ද කියලා වේදිකාවේ කියන්න කියලා මම ඒගොල්ලට අභියෝග කරනවා. අපි අලුත් නගරයක් හදනවා. අපි සංචාරක සංඛ්‍යාව දෙගුණයක් කරනවා. ඒකට පක්ෂද විරුද්ධවද කියලා මේ අය කියන්න ඕනේ. අපි දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ ගාලු මුවදොර පිටිය තව මීටර් 40ක් පනල් කරන්න, මුවදට ගෙනියන්න. මේවැ දෙගුණයක් අපිට ඊළඟ රැස්වීමේදී තියාගන්න පුළුවන්. බිංගයක් ඇති කරන්න, වාහනේ බිංගෙන් යන්න. මේ තමයි අලුත් ලංකාව. අපි මේ අලුත් ලංකාව ඇති කරනවද නැත්නම් පෝට්ටුවේ සම්මේලනය ඇති කරපු මැදමුලන ඇති කරනවද කියලා මං අහන්න කැමතියි. නොවැම්බර් 16 වෙනිදා අංශයට සංග දීලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරව ගන්න. අපි ගත්ත බලය ආරක්ෂා කරන්න. ජනාධිපතිවරණ සටනේ සිය මංගල රැලිය ඇමතු සජිත් ප්‍රේමදාස මහතා. ආරම්භයේදීම වැදගත් කරුණක් පිළිබඳව මම සමාව ඉල්ලන්නට බලාපොරොත්තු වෙනවා. මගේ කතාවකදී අත්තරද්දකින් මට කියවුණා ශ්‍රී මුඛය කියලා. ඒ සිදුණු අඩුපාඩුවට ගෞරවනීය මහා සංඝරත්නයනොත් රටේ ජනතාවගෙනුත් බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා. මිත්‍රවරුනි, අපේ මාතෘභූමියේ පොදු ජනතාව
මේ රටේ නව ගමනකට ආරම්භය ලබා දෙනකොට මම ඔබලට පොරොන්දු වෙනවා මේ රටේ ජීවත් වන ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව මේ රටේ සියලුම දෙනාට මේ සජිත් ප්‍රේමදාස පුද්ගලිකවම කෙලෙහිගුණ දක්වනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මම ඔබලට පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම එළමෙන ජනාධිපතිවරණයේදී අපේ රටේ පොදු ජන ශක්තිය පොදු ජන හඬ දිනවනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මේ රටේ ධනවත් නොවන බල සම්පන්න නොවන මහ පොළවත් මහ සයුරත් සමග සටන් කරන සාමාන්‍ය ජනතාව දිනවන රටක් ඒ රට අපි නිර්මාණය කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා අපි නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාවේ මොනම ආකාරයකටවත් හොරකමට ඉඩ තබන්නේ නැහැ කවුරු හරි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බලාගෙන ඉන්නවා නම් ඒ අරමුණට පරස්පරව කටයුතු කරන්න අපේ රටේ මහජන සම්පත අමුඅමුවේ මහදවල් කොල්ල ගන්න ආණ්ඩු හදනවා වෙනුවට දැම්මම ඒ ඇත්තෝ ටික ගෙදර ගියොත් හොඳයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මම ඔබලට කියන්න කැමතියි බුද්ධිමත් තරුණ පරපුර ඩිජිටල් තාක්ෂණයෙන් ඒ ඉදිරියට යන්නට ඕන මාවත අපි නිර්මාණය කරලා නවෝත්පාදනයට මුල් තැන දෙන ඩිජිටල් තාක්ෂණයට මුල් තැන දෙන නව නිර්මාණවලට නම්බර එකේ සැලකිල්ල ලබා දෙන අලුත් ගමනක් යන විශාලතම හඬ ලබා දෙන ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත් වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මිත්‍රවරුනි අද වෙන විට බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා තිබෙනවා ජාතික ආරක්ෂාව කියන ප්‍රශ්නය මම ඔබලට කියන්න කැමතියි අපි ජාතික ආරක්ෂාවේ වගකීම ලබා දෙන්නට ඕන ඇස් දෙකටම යුද්ධයේ ජයග්‍රහණය කරලා ඔප්පු කරපු අයටයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නැතිතුමාට අපි මේ රටේ ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර දෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා අපේ ප්‍රතිවාදීන් අහනවා මට ශක්තිය තියෙනවද කියලා මගේ ශක්ති සම්පන්න භාවයෙන් ජන බලෙන් මම එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගත්තයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා එක්සත් ජාතික පෙරමුණේ මංගල රැලිය යතරේ අදපත්තරේ වාර්තාවක් දානවා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්ත අබේසේකර 17 වෙනිදා දක්වා රිමාන්ඩ් හලාවත සුපුන් ලියන් අපකොන්දේසි උල්ලංඝනය කළායි හලාවත මහාධිකරණය විසින් නියම කර තිබූ අපකොන්දේසි උල්ලංඝනය කිරීම නිසා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර් කුමාර 17 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරයේ ඊයේ දවල් නියෝග කළ පුවතයි වාර්තා කළා තියෙන්නේ. එකම දැන් අපි යන්න සූදානම් චාල්ස් නිර්මලනාදන් උතුරේ ඡන්ද හැසිරීම පිළිබඳව කරන ප්‍රකාශයක් ඔබට කියන්නට. වෙදාසලේ පිළිබඳව දැඩි අවධානය යොමු වෙලා තිබෙනවා. විසඳුමක් පොරොන්දු නොවුනොත් සජිත් ගෝඨා දෙන්නාටම උතුරේ ඡන්ද නැතිවේවි. චාල්ස් නිර්මලනාදන් කියන්නේ ප්‍රසාද් මංජු එලියන්. තම ජනතාවගේ ගැටලුවලට සාධාරණ දේශපාලන විසඳුමක් ලබා දීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හෝ ශ්‍රී ලංකා පොජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හෝ පොරොන්දු නොවන්නේ නම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණය වර්ජනය කිරීමට ඉඩ ඇති බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මෞබිමට ප්‍රකාශ කරනවා. පොරොන්දු බලමු දැන් ඒ පොරොන්දු කොහොමද ගන්නෙ කොහොමද වෙන්නේ කොන්දේසි කොහොමද ගන්නෙ කොහොමද වෙන්නේ මේ පිළිබඳව බොහෝ පාර්ශ්ව අවධානයෙන් තියෙන්නේ හැසිරීම ඔවුන්ගේ කොන්දේසි මොනවද ඔවුන් පොරොන්දු කරගන්නේ මොනවද කියලා ඒ අතරේ කොමියුනිස්ට් පක්ෂ සමුළුවේදී ගෝඨාසා මහින්ද කළ ප්‍රකාශ උපුටා ගන්නවා අද ලංකාදීප පත්තරේ අල ලුණු ගම්බිරිස් පිටරටින් ගෙන්වීම නිසා රටේ කෘෂිකර්මාන්තයේ කඩාවැටිලා ගෝඨාභය අදාළ සමුළුවේදී කියනවා මහින්ද කියනවා අපි ගොඩනගපු ආර්ථිකය මේ ආණ්ඩුව විනාශ කළා කියලා. ඒ අතරේ ඊයේ මාධ්‍යාමයකට එක්වෙමින් වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කරනවා ජනාධිපතිවරණ සටනේ නිවැරදි ප්‍රතිඵලය පොහොට්ටුවේ අනුරපුර මංගල ජනරැලියෙන් දැකගත හැකි වුණා. ජයන්ත සමරකෝන් ලියයි ගෝඨාභයගේ ජයග්‍රහණයට පිටිය සකසා අවසන්
ජනාධිපතිවරණ ඡන්ද සටනේ නිවැරදි ප්‍රතිඵලය පොහොට්ටුවේ අනුරාධපුර මංගල ජනරැලියෙන් දැක්ගත හැකි වූ බවද ඒ බඳු අවස්ථාවක ගෝල් ෆේස් පිටිය පුරවා වැඩක් නැත්තේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පිටිය සකසා අවසන් නිසායයිද ගාල්ල මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ කරපු ප්‍රකාශයයි අද ලංකාදීපයේ වාර්තා කරන්නේ. එ අතර එස්.බී. සා. ඩිලාන් ඊයේ මාධ්‍යමයක් පවත්වමින් කරුණු ගණනාවක් පිළිබඳව කතා කළා. මේ සජිත් ප්‍රේමදාස පිළිබඳව එතකොට එදා ප්‍රේමදාස යුගය පිළිබඳව කතා කළා. ඒ අතරේ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටුවේ දීගය ගැනත් කතා කළා. අද මව්බිම ශ්‍රීෂ පාඨය ඒ පිළිබඳවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටු හවුල නිසා ගෝඨාභයගේ විජයග්‍රහණය ස්ථිර වුණා. ජනාධිපති නිර්පාක්ෂික වුණා වගේ සජිත් ඇමති ධුරයෙන් ඉවත් වී යුතුයි. එතකොට දානවා සජිත් දිනුවොත් රනිල් කරු හවුල තමයි ආණ්ඩු කරන්නේ. ඒ අතරේ සඳහන් කිරීමක් කරනවා පියාණන් නවත්තපු තැනින් පටන් ගන්නවා කිව්වම අපිට ටයර් සෑ යුගය මතක් වෙනවා කියලා ඊයේ දවසේදී මොවුන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය. අපේම මාධ්‍ය හමුවට යමු. ප්‍රේමදාස අපේක්ෂකතුමා කියන කාරණයක් තමයි ළඟ තූෂිතයෝනේ. ීෂණයට අපි තිත තිබ්බයි කියන ඒ ගමන් එතුමා කියන ඊළඟ දේ තමයි මම මගේ පියානෝගේ අඩිපාරය යන්න. 1988 ජනාධිපති මැතිවරණයට අවසාන මොහොතේ ජයාර් ජයවර්ධන මැතිතුමා තරඟ කරන්න තීන්දු කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා එතුමා තුන්වෙනි වතාවට එන්න තීන්දු කර. ඒ යෝජනාව ගේන්නේ කුලියාපිටියේ හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති ලයනල් ජයතිලක මැතිතුමා පක්ෂ ක්‍රියාධිකාරී මණ්ඩලයට ස්ථිර කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට හිටිය මෙරිල් කාර්යවසම් මැතිතුමා. මේ දෙන්නම් මරනවා. ඊළඟ මේ ව්‍යාපාරයේ ඉස්සරහට ඇදගෙන ගිය එක්සත් ජාතික පක්ෂයේ සභාපති හර්ෂ අබේවර්ධන මැතිතුමා හා පක්ෂයේ ලේකම් නන්දලාල් ප්‍රනාන්දු මැතිතුමා මේ දෙන්නමත් මරනවා. අවසානයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ බිරිඳ වෙච්ච ග්ලැඩිස් ජයවර්ධන මැතිණියත් මරනවා. ඒ වෙනකොට එතුමිය හිටියේ ඖෂධ සංස්ථාවේ සභාපතියට. අපට තේරිච්ච විදිහට එතනින් තමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නැවත ජනාධිපති තරගයට එමේ අදහස අතහැරලා. ඒ අනුව ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයා වෙලා එනවා. එඳ එතුමා ආවේ මල මිනි උඩින් ජනාධිපති අපේක්ෂකයා හැටි. මැතිණියගේ රැස්වීම ගණනාවකට බෝම්බ ගහනවා. අරණායක අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයා වේදිකාවේදී වෙඩි තියලා මරන. ඒ මැතිවරණේ ජනතා විමුක්ති පෙරමුණ නියෝගයක් දෙනවා. ඡන්දේ දැම්මොත් දඬුවම මරණේ. කවුරුත් එදා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ මෙහෙවන්නේ ප්‍රේමදාස මැතිතුමා කියලා. එතුමාගේ පාලන කාලේ අද ඉන්න තරුණයොන්ට මේක දන්නේ නැහැ. හැමදාම දවසකට පාරවල් අයිනේ මිනි අඩුම ගානේ 10ක් 12ක් ටයර් එකක් දාලා බාගෙට පිච්චිලා ගඳ ගහ තියෙනවා. ඒ තමයි එතුමාගේ පාලන කාලයේ මේ රටේ තිබ්බ ස්වරූපය. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අගමැතිණිය වෙලා එතුමිය යනවා ආලෙකට පස්සේ නැවත අර්ලිගහ මන්දිරේ. එතුමිය ගිහිල්ලා බලනකොට අර්ලිගහ මන්දිරේ එතුමිය දන්න අර පෞරාණික පිගංකෝප මුකුත් නැහැ. කවිච්චි, මේස, අල්මාරි, උගක් ඒවා කරවල තාම වටිනා කැටයම් හදපු මේවා මොකක්වත්ම නැහැ. ප්‍රේමදාස යුගයේ අවසන් වෙනකොටම පෞරාණික භාණ්ඩ සේරම අතුරුදහන් වෙලා අර්ලිගහ මන්දිරේ තිබ්බ පේන්ටින්ග්ස් පෞරාණික චිත්‍ර ඒවා නැති වෙලා හුඟක් ඒ. හදිසියේ මේ චිත්‍රය හම්බ වෙනවා එංගලන්තේ පෞරාණික භාණ්ඩ වෙන්දේසි දාන වෙන්දේසි පොලක ඒවා හරි ගණන්. ඇවිදගෙන යනකොට ශ්‍රී ලංකාවේ තානාපතිවරයා දකින්නවා අර්ලිගහ මන්දිරේ තිබ්බ චිත්‍රය. මුල්කිලගල රජමහාවිහාරයේ චිත්‍රය. මේක කොහොමද මෙතනට ආවි කියලා හොයාගෙන යනකොට ප්‍රේමදාස පවුල කෙනෙක්ගේ නම තමයි කියවුනේ. ඔහු අත්අඩංගුවටත් ගත්තා. ඔහුගෙන් කට උත්තරත් ගත්තා. ඒ චිත්‍රය කොහොමද වික්කේ කියලා. ඔය කාලේ පියානෝගේ අඩිපාරේ යන පුත්‍රයා හොඳටම දන්නවා මේවා. ඒ කාලේ හැමදාම රැ ඔහේ හරි ආම පැරණි පුරාවස්තු භූමිය ලොකු ඩෝසර් ගිහිල්ලා හාරලා යන්න හැබැයි කවුරුවත් අත්අඩංගුවට ගන්න. පසු කාලීනව රුපියල් 5000 නෝට්ටු මිටි විශාල ගණක් කව් වෙනවා හොරසල්. මුනිත් පෞලේ කෙනෙක්ගේ ළඟමයි දූෂණයෙන් භීෂණයෙන් තොර අපේක්ෂකයෙක් නෙවෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. දූෂණයෙන් භීෂණයෙන් තොර යුගයක් නෙවෙයි ප්‍රේමදාස යුගය. ඒ වගේම සජිත් හදන ආණ්ඩුව අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාමයි. රවි ඒ ආණ්ඩුවේ ඉන්නවා. මංගල ඒ ආණ්ඩුවේ ඉන්නවා. අනිත් ඇතින්දි තරුණයෝ අරගෙන ඇවිල්ලා එල්ලලා බාල්කේ ගස් කපන කියත් වලින් තමයි අතපය කැපුවේ. අන පිටින් ඉන්නකොට අතපය කැපුවේ. එළවලු කොටුවල ගහලා තිබුණේ එළවලු නෙවෙයි මිනිසුන්ගේ තරුණයන්ගේ ඔළු. මේ තමයි ප්‍රේමදාස යුගය. 800ක් අපේ රණවීරව බාර දෙන්නේ කිව්වා එල්ටීටී එකට. එක රැයෙන් 800ම මැරුවා. එතකොට මේ 800ම මරපු එක පිළිබඳව තාමත් UNP එක සතුටු වෙනවත් කියලා අපිට පේන්නේ ඇයි? සජිත්තුයි රණිලි වේදිකාවේ තියාගෙන තේනුවර කියනවා රණවීරු ගායනවත් තමයි. රණවීරු ගායට නැවතීමක් හොඳන කියලා මේ මූතු නොදකින් අර වේදිකාවේ කියනවනේ. මේ කියන්නේ 800ක් අය 24ක් ඇතුළත මරන්න බාර දීපු ප්‍රේමදාසගේ පුතා වේදිකාවට තියාගෙන. එතකොට මේ මොකාට දෙන්නේ ආපහු? මේ එන්නේ ආපහු බටහිර ගැති ඇමරිකාවට ඕන කරන වර්ගයේ රටක් ප්‍රාන්තයක් කරන්න මේ ඉන්නේ.
හොඳයි අපිට තවදුරටත් තොරතුරු ඔබට වාර්තා කරන්න තියෙනවා පත්තරවල විස්තර විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දැසන හතට දැන් වෙලාව හරි. ඒ කියන්නේ ඇල්පිටිය මැතිවරණයේ ක්‍රියාත්මකයි. ඔබේ ඡන්දය ඔබේ පරම අයිතිය ඡන්දය භාවිතා කරන්න. ඔබට මතක් කරනවා ඇල්පිටියේ ඡන්දදායකයන්ට. අපි ඇල්පිටිය පැත්තට යන්න සූදානම් වෙනවා. තවත් සටහන් කීපයකට අවධානය යොමු කරලා අපි ඇල්පිටිය පැත්තට යමු. අද මෞබිම් පත්තරේ ප්‍රධාන පිටුවේ තියෙන සටහන් කීපයක් වෙලාවත් එක්ක ඉක්මනින් බලාගෙන යමු. මේ වේයන්ගොඩ සිසුවෙකුට වෙච්ච දෙයක් මන්ත්‍රී ගුරුවරයෙක්ගෙන් සිදු වෙච්ච අකරතැබ්බයක්. වේයන්ගොඩ සිසුවෙකුට මන්ත්‍රී ගුරුවරයෙක්ගෙන් තිරිසන් ප්‍රහාරයක්. කනට ගහලා කලිසම කපලා කාමරයකට දාලා ඔළුවටයි පිටටයි නෙලලා බිත්තියට අද්දක තියලා පොල්ලකිනුත් ගාලා පොලිසිය වැඩේ ෂේප් කරයි ගුරුවරයා නිදැල්ලේ. වේයන්ගොඩ ඉන්දික තුෂාර අද මෞබිමට වාර්තාව අරන්ගෙන. කියන්නේ මන්ත්‍රී ගුරුවරයෙක්ගේ වැඩක් කියලා. මන්ත්‍රී ගුරුවරයෙක්. ඒබයි අද මෞබිම් පත්තරේ ප්‍රධාන පිටුවේ අදාළ කතාව වාර්තා කරන්නේ. එතකොට ලක්ෂ 26කට දාපු සෙල්ලමක් ගැන සටහනක් අද තියෙනවා පත්තරේ. බලන්න වාර්තාව. බැංකුවේ දමන්න ගෙන ලක්ෂ 26ක් පැහැරගත් බවට අතේ පැලවෙන බොරුවක් කියලා කොළඹ පෙරේරා වාර්තාවගේ. අපි වැඩි විස්තර ඇතුල් පිටු වාර්තා අතරේ පිළිබඳව කතා බහ කරමු. එතකොට අර නියෝමාල් රංගජීව සහ රංජන් ළමා හේවා පිළිබඳව නඩු කතාව අද මෞබිම වාර්තා කරනවා. සිරකරුවා 8 දෙනාගේ ඝාතන සිද්ධිය නියෝමාල් රංගජීවට හා රංජන් ළමා හේවාට එරෙහි නඩුව 14 වෙනිදා හංසි නානායක්කාරයි වාර්තා කරන්නේ. අප සූදානම් දැන් ඇල්පිටිය පැත්තට යන්නට ඇල්පිටිය මැතිවරණයට අපි අවධානය යොමු කරමු. හොඳයි අපි ඇල්පිටිය මැතිවරණය ඔබ දන්නවා දැන් උදෑසන 7:05 වුණා ඡන්ද විමසීම කටයුතු ආරම්භ වෙනවා. උදෑසනම ඡන්දය භාවිතා කිරීම ඉතා වැදගත්. ඇල්පිටියට ගොස් සිටිනවා හිරු වාර්තාකරු සමීර බණ්ඩාර කපුකටුව. සමීර ඔබට අවස්ථාව ඔය තත්ත්වය පිළිබඳව හිරු ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්නට. ඔවුරංගන මේ වන විට ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් 31 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම මීට ටික වේලාවකට පෙර ආරම්භ වුණා. ඉතින් සඳහන් කරන්නට ඕනේ ඡන්ද කොටස 17ක් වෙනුවෙන් තමයි මේ ප්‍රදේශීය ඡන්ද විමසීම සිද්ධ වෙන්නේ. ඉතින් අද පෙරවරු 7ට ආරම්භ වූ ඡන්ද විමසීම පසවරු 4 දක්වා පැවැත්වෙනවා. ඉතින් අපට දක්නට ලැබෙනවා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් උදෑසනම ඡන්ද පොළට පැමිණෙන ආකාරය අපට දැක ගන්නට ලැබෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලියාපදිංචි ඡන්දදායකයන් 53384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ඉතින් ඒ වගේම තමයි ජාතික දිවයින පුරා පැවැත්වෙන දීප ව්‍යාප්ත මැතිවරණයක් වගේම තමයි ඇල්පිටිය ප්‍රදේශයට මේ සීමා වුවත් ආරක්ෂක කටයුතු සහ ඒ සියලු කරුණු කාරණා එයා විධිමත්ව සිදුවන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. නමුත් ජනජීවිතය නම් බොහොම සාමාන්‍යයි. මැතිවරණයක අපට දිවයින පුරා පැවැත්වෙන මැතිවරණයකදී දක්නට ලැබෙන ඒ ස්වරූපය දක්නට නොලැබුණත් ජනතාවගේ යම්කිසි උනන්දුවක් තිබෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. මොකද උදෑසනම බොහෝ දෙනා ඡන්ද පොළ වෙත ඇදී එන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් අද දවස පුරාවටම රංගන අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව හිරු ටීවී ඔස්සේ දැනුවත් කරන්නට. ඉතින් මෙයයි මේ වන විට පවතින තත්ත්වය. ඉදිරි ප්‍රවෘත්ති විකාශයක් තුළින් හමුවීමේ බලාපොරොත්තුෙන් දැනට මම සමුගන්නවා සමීර කපුකටුව ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයේ පිහිටුව ඇති ඡන්ද මධ්‍යස්ථානයේ සිට. බොහොම ස්තුතියි සමීර. ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව ගෙනීම සම්බන්ධයෙන් ඔබට මතක් කිරීමක් කරන්න ඕනේ. ඇල්පිටිය මැතිවරණය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වුණා. අපි ඒ පිළිබඳව අද සවිස්තර තොරතුරු ඔබට හිරු ඔස්සේ වරින් වර ගෙනෙන්නට සූදානම් අවසන් ප්‍රතිඵලය එම පළාත් පාලන මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය ලැබෙන තුරුම. හොඳයි අනිත් සටහන් වලට යමු. මේ ඊ උදයගම්ම පිළ කරපු ප්‍රකාශයක් අද දිවයින පත්තරෙන් උපුටා ගන්න සූදානම්.
NGO නඩය දෙන සහයෝගය අනුව රටට හිතවත් කවුදැයි හඳුනාගත හැකි. උදේ ගම්මන්පිල කියන්නේ එරික් ගාමිණී ලියන්. NGO නඩය සහයෝගය හිමිවන්නේ කාටද යන්න විමසා බැලීමෙන් රටට හිතවත් කවුද යන්න ජනතාවට පහසුවෙන් හඳුනාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියතුරු හෙළවරුබේ නායක උදේ ගම්මන්පිල සඳහන් කිරීමක් කරනවා. දැන් මේ ගැන කතා කරද්දී එක පාට මතක් වුණේ අර සිවිල් සංවිධාන UNP-ට සහාය පළ කරන්නට පෞගියදා පැවැත්වුණු අවස්ථාවේදී ඒ UNP අපේක්ෂකයා සහ UNP නායකයා වේදිකාවේ ඉන්න අවස්ථාවකදී කරපු ප්‍රකාශයක් රණවිරුවා. මේ රණවිරුවා යනු අපේ රටේ සමස්ත ශ්‍රී ලාංකීය රටට හිතවාදී ජනතාවගේ හද පත්ලෙම ඉන්න චරිතයක්. ඇටමස් ලේබල්ට කිදා බැහැපු චරිතයක්. 2009 වසරේදී ඒ විජයග්‍රහණය කළා රට ත්‍රස්තවාදයෙන් මුදාගත්තයි අනතුරුව ඒ රණවිරු කියන නාමේ ඉහළට මෙසවෙන්න පටන් ගත්තා. ඒ රණවිරුවා සම්බන්ධයෙන් රණවිරු ගායක් ගැන කතා කළා. ඊයේ දවසේ මා පැහැදිලිවම සඳහන් කළා ඒ පිළිබඳවත්. අපි දැක්කා මේ තේනුවර මහාචාර්යවරයා රණවිරු ගායක් ගැන කතා කරනවා. ඒ ගාය විසඳන ආකාරයත් පිළිබඳව සඳහන් කරපු ආකාරය. ඊයේ දවසේ ඒ පිළිබඳව දැඩි විවේචන එල්ල වෙන්න පටන් ගත්තා. බද්දුල ගුණවර්ධන මෙන්න මෙහෙම කියන. රණවිරු ගාය ප්‍රකාශය රණවිරුවන් හැල්ලු කිරීමක් හස්ත රංග ගුණතිලක වාර්තා කරන්නේ. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බලයට පත් වූ පසු ජනතාවගේ රණවිරු ගාය සනීප කරන බවට සිවිල් සංවිධාන නියෝජිතයන් කළ ප්‍රකාශය මෙරට සමස්ත රණවිරුවන් හැල්ලුවට ලක් කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බද්දුල ගුණවර්ධන පිටකෝට්ටේදී කියන. පාර්ශ්ව ගණනාවක් මේ ගැන අවධානය යොමු කළා. අපි බලමු. ඊළඟ මේ රණවිරු ගාය ඒගොල්ලන්ගේ. ඒ නිසා මේ රණවිරු ගායට අපි බෙහෙතක් නොවැම්බර් 16 වෙනිදා දිය යුතුමයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමෙන් තමයි අපිට එය සහතික කරගන්න පුළුවන්. ඔබතුමාලා රණවිරු ගාය සනීප කරන්න ගත්තේ අදයි නෙමෙයි, ජහපාල නාණ්ඩු ඇවිල්ලා රණවිරුවන්ට කඳුළු ගෑස් ගැහුවා පාරේදී. කඳුළු ගෑස් ගහලා මගේ මේ ඇහ සම්පූර්ණ අහිමි කරා. අපිට දසවද දුන්නා. මහාචාර්ය පත්තම් ගන්න පුළුවන්. හැබැයි මහත්තයෝ රටට ආදරේ කරන ඒ දේශමාමක හැංගීම සල්ලි වලට ගන්න බෑ. චන්දගුත්ත තේරුවර මහත්තයා කියන්නේ ලෝකේ හොඳම ත්‍රස්තවාදීත් එක්ක සටන් කරා කියන්නේ එතුමලනේ. කියන්නේ අපිට ලෝකේ හොඳම ත්‍රස්තවාදීනේ මට නම්. මම මුණමුණ මීට දෙකෙත් මං අතින් අල්ලන් දුර ගහලා තියෙනවා වැලියෝයේදී. අපිට හොඳ ගායක් තියෙන ගැත්තේ ඒක නැති කරන්න බෑ එතුමට. ජනාධිපති අපේක්ෂක ඉස්සරහ තියන් එතුමට තිබුණා ඕ මොකද බූරු කතාවක් කිව්වේ. ඒක නිවැරදි කරන්න තිබුණේ එතන. ඒක කියලා චන්දගුත්ත තේනු මාතක ජාති දිරිය සමාව අනිවාර්යෙන් ගන්න ඕන. එතුමාද බයසැකයකින් තොරව මේ මහපාරට ඇවිල්ලා කෑ ගහන්නේ මේ රණවිරුව නිසා කියන එක ඔබතුමා මතක තියාගන්න. යුද්ධයක් ඇති වුණාම ඔබතුමාලාට පිටරටකට පැනලා යන්න පුළුවන්. දේශපාලන පැලිගැනීම කියලා මේ චන්දි විරච්චකම ඔබතුමාලා පරාදුනොත් පෙන රටකට පැනලා යයි. ජාත්‍යන්තර ඩොලර් කුට්ටි වලට ඔබතුමාලා වැඩ කරන්නේ. එහෙම වැඩ කරන NGO කාර්යෝ ටිකක් මේ රටේ රණවිරුව මේ වගේ අපහසුතාවයට පත් කරන එක දැඩි ලෙස හෙලා දකින්නවා. NGO වල හොඳම හරිය එළිය රඟපාන පටන් ගත්තා. ඒකේ නිර්වත ඊය වෙනකොට එළි වුණා. චන්ද්‍රගුත්ත කියන පුජ්‍යලයයි ඔය NGO නඩවල ඉන්න ඩොලර් කාක්කෝ සේරම අපි දැක්කා. සජිත් ප්‍රේමදාස මහත්මයාට අපි සහයෝගය දෙනවා කියලා එතුමත් ළඟ තියාගෙන කතන්දර කියනවා. අපි අහනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් සම්බන්ධයක් නැත්නම් චන්ද්‍රගුප්තලා ඇතුළු NGO නඩ කොහොමද හිටගත්තේ? අපි දැක්කා ජනපතිවරණයට බියෙන් දඟලන NGO බත් බැලේක් වෙච්ච චන්ද්‍රගුප්ත තේනුවර කියන මහාචාර්යවරයෙක් විදිහට පෙනී සිටින මේ පුද්ගලයා රණවිරුවන්ට තරවටු කරනවා. සජිත් ප්‍රේමදාස නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති කරන්න ඡන්දය දෙන්නලු මේ රණවිරු ගාය කියන එක නතර කරන්න. අපි දැක්කා 2015 හරක් විජේසූරිය කියලා මහාචාර්යවරයෙක් හිටියා. 2019 එක්සත් ජාතික පක්ෂයේ ඒ කියන කාර්තව්‍ය සිද්ධ කරන්නේ චන්දගුප්ත තේනුවර. එනිසා මේ NGO බත් බැලයන්ට තවදුරටත් ඉඩ දිය යුතු නෑ. ඔය රණවිරු ගාය හින්දා තමයි අද බස්වල බෝම්බ පුපුරන්නේ නැත්තේ, කෝච්චියේ බෝම්බ පුපුරන්නේ නැත්තේ, ගොවියෝ අද ගොවිතැන් කරන්නේ, නිදහසේ අද හුස්ම ගන්නෙ. රණවිරු ගාය කියන වචනේ ඉල්ලාස් කරා ගන්න ප්‍රභාකරන්ගේ ගායට යටපත් වෙලා හිටපු අය තමයි දැන් මේ රණවිරු ගායක් ගැන කියන්නේ. රණවිරුවන්ට මේ රටේ තිබෙන අභිමානය ගෞරවත්වය තමයි යොවුන් රණවිරු ගාය හැටියට අර්ථ දක්වන්නේ. මේ ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකින්න. එක්සත් ජාතික පක්ෂයට කිසි සම්බන්ධයක් නැහැ කියලා කිව්ව මහාචාර්ය තේනුවර නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා වේදිකාවේ තබා ගන්නේ. මොකද්ද කියන්නේ මේ රටේ ලෙඩක් තියෙනවා රණවිරු ගාය කියලා. ඒකට බෙහෙත් දෙන්න පුළුවන් සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමෙන් පමණයි කියලා. මේක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මතයද කියලා මං අහන්න ඕනේ නැහැ. යලි ත්‍රස්තවාදී යුගයක් ඇති කරන්න ඕනේ කියලා චන්ද්‍රගුප්ත තේනුවරලා කියද්දී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කන් බීරි වෙලාද තිබුණේ කියලා අපි එතුමාගෙන් ප්‍රශ්න කරනවා. චන්ද්‍රගුප්ත තේනුවර NGO උන්නේ රණවිරු ගායක් තියෙන කියලා.
ඔව් රණවිරු ගායක් අපටත් තියෙනවා අවුරුදු 30ක් තිස්සේ තිබුණු යුද්ධය අවසන් කරන්න මේ රණවිරු තමයි මුණ දුන්නේ මේ ප්‍රකාශය ඉතාම බරපතලයි මොකද මැතිවරණකින් පස්සේ රණවිරු ගාය සනීප කරන්න බෙහෙත් දෙනවා කිව්වහම ඒ කවර ගණයේ බෙහෙතක්ද කියන එක පිළිබඳ විශාල බියක් ඡන්දදායකය තුලත් රණවිරුව තුලත් ඇති වෙනවා රණවිරුවන්ට අපහාසාත්මක දේ කරනකොට ශ්‍රීමුඛයේ වැහිලා තිබුණා අඩු ගානේ අතින් අල්ලලවත් නතර කරන්න පුළුවන් කමක් තියෙන්නේ නැහැ අපේක්ෂකයා එහෙම කළේ නැහැ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපිටදීම මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස ලංකාවේ සියලුම රණවිරුවන්ගෙන් සමාවගත යුතුය රණවිරු ගාය සමහර අය වචන භාවිතා කරන හැටි ඔවුන්ගේ තියෙන අදහස් ඔවුන්ගේ සිතුම් පැතුම් එළියට එන අවස්ථාවන් බවට පත් වෙනවා. දැන් පහුගිය වකවානුවේදී අධිකරණයට ගිය අවස්ථාවේදී UNP ඇත්තෝ කියන්න ගත්ත අපේ සම්බන්ධයක් නැහැ කියලා. හැබැයි මේ ඇත්තෝ UNP ඇත්තන්ගේ වේදිකාවට ගොඩ වුණු ආකාරය පහුගිය දවසක පෙන්නුම් කළා. ඒ අතරේ UNP එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පහුගිය වකවානුවල කිව්වේ රණවිරුවන්ගේ දෙපාමුලට යනවා කියලා. හැබැයි ඔවුන් වේදිකාවේදී ඔහුට සහාය දෙන පාර්ශ්වය කියනවා රණවිරු ගාය හොද කරනවා ඒවාට බෙහෙත් දෙනවා කියලා. කොහොමද කතා? අපි දැන් ඇතුල් පිටු වාර්තාවලටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. කතා කීපයක් බලමු අපි. සජිත්ගේ රැස්වීම බලන්න ගෝල්ෆේස් ගිය පුද්ගලයෙකු බසෙන් වැටි රෝහලට. නිට්ටඹුවේ මනෝජ් ජුලියන් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත්ගේ ගල් මුදුර පිටියේ පැවැත්වෙන මංගල ජනරැලියට සහභාගිම සඳහා යමින් තිබූ බස් රථයක සිටි බව කියන පුද්ගලයෙක් කොළඹ නුවරපාරේ පස්යාල ප්‍රදේශයේදී ඊයේ බස් රථයෙන් වැටී තුවාල ලබා වතු පිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. යතරේ හයිවේකෙන් එළියට එනකොට බස් එකක් ඒ රැලියට සහභාගි වෙන්නට යන කණ්ඩායමක් එක්ක ගාස්තු නොගෙවා යන්නට දරපු උත්සාහයක් පිළිබඳව අත්ියේ කතාවක් මත උණ. ගාස්තු නොගෙවා වැඩ කටයුතු සියල්ලම කරගන්නට සමහරු මේ උත්සාහය දරනවාද ඔවුන්ගේ දේවල් වලට යොමු වෙනවාද කියන ප්‍රශ්නාර්ථය එකත් එක්ක යොමු වෙන්න ගත්තා. ඒ අතරේ සුමන්තිරන් කියන කතාව මෙන්න මෙහෙමයි දාලා තියෙන්නේ. එළඹෙන ජනාධිපතිවරණයේදී TNA සහාය ගැන තීරණයක් අද හෙටම ලක්ෂ්මී ජයකුඩි සහ වවුනියාවේ රසාදි ලියන්නේ MA සුබන්තිර. පොරොන්දු ගැන කතා වෙනවා, කොන්දේසි ගැන කතා වෙනවා, අරවා මෙව්වා ගැන කතා වෙනවා. එතකොට TNA මේ සද්දනු කර ඉන්නේ කොතනට එන්නද? අපි අවධානයෙන් ඉමු. ඊළඟ කතාවට අපි යන්න සූදානම් ලංකාදීප ඇතුල් පිටු වාර්තාවක්. බණ්ඩාගාරිකවරිය නිහඬයි. කොළඹ මහනගර සභා රැස්වීම් කෑම වියදම 170,000යි. නාගරික මන්ත්‍රීවරයෙක්ගෙන් චෝදනා. ජයන්ත සමරකෝන් තමයි වාර්තා කරන්නේ. ජයප මන්ත්‍රීවරයෙක් චෝදනා කරලා තියෙන්නේ රැස්වීම් කෑම වියදම 170,000යි. කොහොමද කෑම? විරාමයක් කරගෙන. ඇතුල් පිටු වාර්තා ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අර 126ක කතාවක් ගැන ප්‍රධාන පිටු අතරේ කියවුණා. ඒ වෙලාවත් එක්ක මං කෝ වැඩිදුර තොරතුරු ඇතුල් පිටු වාර්තාවෙන් කියන්නම් කියලා. මෙන්න මේකයි කතාව. දැන් ඔබ දන්නවා තාත්තලා ගැන කතා කරනකොට විශේෂයෙන්ම දියණි වරුන්ට තාත්තලා නැත්තම් පියවරු කොයි තරම්නම් සෙනෙහසක් දෙනවාද? දියණිවරු පිළිබඳ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ පියවරු කොයි තරම්නම් තැකීමක් කරනවාද? එහෙව් ලෝක මෙහෙව් අයත් වරින් වර හමු වෙනවා. දුවට පිටරටින් ලැබුණු 126 පැහැර ගන්න තාත්තා බොරු රඟපෑමක් කළා. පොලිසියෙන් අත්අඩංගුවට ශ්‍රීනාත් ප්‍රසන්න සහ බණ්ඩාරගම බිමල් ලියන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට එංගලන්තයට යාමට 18 තරුණියකට එරටේ සිටින ඥාතියෙක් එවා තිබූ 126ක පමණ මුදලක් උපක්‍රමශීලී ලෙස පැහැරගෙන යාමට සැලසුම් කළ බව කියන එම තරුණියගේ ව්‍යාපාරික පියා බොරලැස්ගම පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට අරගෙන මාර පියෙක් නෙමේ ඉස්සරහට දාන්න ඕනේ වචනයක් නොදා ඉන්නම් මම. මොකද දැන් දියණි වරුන්ගේ වැඩිදුර අධ්‍යාපනයට ඒ තමන්ගේ දූ දරුවන් රට යවන්නට දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේවල් ධන පරිත්‍යාග කරන පියවරුන් ඉන්න අතරේ දුවගේ වැඩිදුර අධ්‍යාපනයට පිටරටින් ඉන්න ඥාතියෙක් කියපු එක පිල්ලි ගහන්න හදපු පියෙක් ගැනයි කතාව. එතකොට තමයි ඒ පියාට අර වචනේ මතක් වෙන්නේ. දිවයින විදෙස් පිටුව විදෙස් වාර්තා අතරට ස්විස් සමාගම් 140ක් පක්ෂවලට සහ අපේක්ෂකයන්ට ඩොලර් මිලියන 5ක් ලබා දෙනවා.
ස්විස් ආර්.එෆ්. ආර්.ටී.එෆ්. ගුවන් විදුලිය හෙලි කරපු කතන්දරයක් මේ දාලා තියෙන්නේ. අමුතුම එකක් නේ. ඊළඟට අපි යමු තවත් අවධානය යොමු කරන්න. ඉරාක ජනතා විරෝධය සමනය කිරීම රජයෙන් සැලසීමේ රජයෙන් සාහන සැලසීමේ ක්‍රියාමාර්ග 13ක් ගැන වාර්තාවක් ඇවිත් තිබෙනවා. ඩෝරියන් කුණාටුවෙන් මසකට පසු සුන්බුන්ඩුවලට කොටු වී සිටි සුනකේ කමු වෙලා. මෙන්න ඔබට ඒ සුනකයා හා බලාගන්න පුළුවන් මාසයකට පස්සේ හම් වෙලා තියෙන්නේ. ඒ අතර දන්නවනේ අනිත් වැඩේ ඔයගොල්ලෝ මෙක්සිකෝවේ පොරොන්දු කඩ කළ නගරාධිපතිවරයෙකු රියක ගැටගසා පාර දිගේ ඇදගෙන යයි 11 දෙනෙක් අත්අඩංගුවට. මෙක්සිකෝවේ පොරොන්දු කඩ කළ නගරාධිපතිවරයෙකු රියට ගැටගසා පාර දිගේ ඇදගෙන යා මේ කතා පුවතක් ඇවිත් තිනෝ. ඇදගෙන ගිය හැටි බලමුද අපි උදේ පාන්දර. මැතිවරණ සමයේ මහජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකළ නගරාධිපතිවරයෙකු වාහනයක ගැටගසා බිම දිගේ ඇදන් යන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. අදාළ නගරාධිපතිවරයා මාර්ගයක් පිළිසකර කර දෙන ලෙසට වූ පොරොන්දුවක් ඉටු නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් ඔහු පැහැර ගැනීමට උත්සාහ කර ඇති අතර එය ව්‍යර්ථ වීමෙන් පසු මෙලෙස ඇදගෙන ගොස් තිබෙනවා. මාරයි නේද? මං එතරින් එහාට මුකුත්ම නොකේ ඉන්න. හොඳේ. ඊළඟට ක්‍රීඩා වාර්තාවලට යන්න සූදානම් වෙන්නේ. අප දන්නවා 2020 ජයකේලේ නැංගුවා අපේ තරුණ ක්‍රීඩකයන්. අලුත් සෙට් එක අංක 1 කට පාකිස්තානයට දුන්න බැටේ පාකිස්තානයේ දැම්ම බිඳුවට 3.0 ජයග්‍රහණය. දැන් ඒගොල්ලන්ට කෝටිපති වරම් හිමිවීම පිළිබඳව කතා මේ දවස්වල යනවා. ඒගොල්ලන්ගේ ගාන වැඩිවීම පිළිබඳව අද මවබිම දාන්නේ මෙහෙමයි. පාකිස්තානයට ගිය 2020 පොඩ්ඩන්ට කෝටිපති වරමක් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දිනක වැටුපත් වැඩි වෙයි කියලා විචිත්‍ර වීරසිංහ වාර්තා කරනවා. දෙනවයි කියලා කියපු ගාන තවත් වැඩි කරලා ලබා දීම පිළිබඳවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා වෙන්නේ. සභාපතිවරයාගේ චාරුව සහිතවයි වාර්තාව අරන් අවිල්ල තිබුණේ. ඒ වගේම ඔවුන්ගේ දිනක වැටුපත් වැඩිවීම පිළිබඳව කතාවක් ඔවුන්ට ධෛර්ය ශක්තිය අරන් එන්න ඕනේ. මොකද අනපේක්ෂිත අවස්ථාවක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළට එසවුණා. දැන් එයින් රමේෂ් රාජා ඔබ දන්නවා ප්‍රකට හිටපු ක්‍රිකට් ක්‍රීඩකෙක්. ඔහු කියනවා ශ්‍රී ලංකාව ආදර්ශයටගෙන පාකිස්තානයට ගොඩ යාමට හැකි බව රමේෂ් රාජා පවසයි. 2020 ආකෘතිය සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කළ අයුරින්ම ජයග්‍රහණය සඳහා කණ්ඩායම රැගෙන යා නොහැකි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කර දක්ෂ නවක යෝන් ක්‍රීඩකයන් සමූහයක් කණ්ඩායම වෙත ගෙනීමෙන් නැවතත් පාකිස්තානයට එම ආකෘතිය තුළ සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව හිටපු පාකිස්තාන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීණ විස්තර විචාරක රමීස් රාජා සඳහන් කිරීමක් කරනවා. අන්න දැන් අපි ඒක අහම්බෙන් ආවේ 10 දිනක් යන්න බෑ කියපු නිසා. ඒ අහම්බෙන් ආපු ආකෘතිය ඒගොල්ලෝ හිතාමතා ගන්න යන අවස්ථාවක්. එතකොට 2020 නායකයා දසුන් ශානක ඔහු කණ්ඩායම ඉතාම අපූර්වට මෙහෙව්වා. අවසාන තරගයේදී ලකුණු අතරට එන්න හැකියාවක් නොලැබුණාට ඔහු කියන කතාවක් දිවයින ක්‍රීඩා පිටුවෙන් අපි ගන්නවා. 96 ලෝක කුසලාන දිනු ක්‍රීඩාංගණයේදීම අපේ ක්‍රිකට් වලට ආයෙත් පණ ලැබුණා. එකමුතුකම සහ විශ්වාසය තියෙනවා නම් දිනන්න අමාරු නෑ. එමයි ඔහු සඳහන් කිරීම කරන්න. අර කතාව හරි අපූරුයිනේ. 96 ලෝකසලානයේ දිනපු ක්‍රීඩාංගණයේදීම පාකිස්තානයේදීනේ ආයේ ක්‍රීඩාංගණයේදීම නැවත අපේ රටේ ක්‍රිකට් වලට පණ ලැබීම. ශ්‍රී ලංකා සින්දාබාද්. එමයි 96 ඇහුනේ පාකිස්තානු ජාතිකයන් ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කරපු ආකාරය. තනිකර ඔවුන් හිටියේ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරයි කියන තැන. එතකොට අපේ අයට දුන්න සෑහෙන ආරක්ෂාව ඒක පොඩ්ඩක් දැනෙන චාරූප අවස්ථාවකට අපි දැන් යමු. ජයග්‍රහණයේ පසුපස රොකට් සයන්ස් එකක් නෑ. එකමුතුකමයි විශ්වාසයයි විතරයි තිබුණේ. 2020 නායක දසුන් ශානක කියනවා. මෙන්න ෆොටෝ එක බලන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් සහ කාර්යමණ්ඩලය සමග ශ්‍රී ලංකා කණ්ඩායම. ශ්‍රී ලංකා කණ්ඩායම හොයාගෙන ඩමාර් ඒ තරම් ආරක්ෂක බලයනි. ඔබ දැක්කා උන්න ක්‍රීඩා පිටියට එහාට මෙහාට රැගෙන යන අවස්ථාවන් වල කොයි වගේ ආරක්ෂාවක් තිබුණද කියලා අපි ඔයගලන්ට ඒක පෙන්නුවා. හොඳේ අපි ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක් කරමු. ඊට පස්සේ වෙනම කතාවක් මේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මවුබිම් පත්තරේ. ඔන්න වසර 40කට පසු ඉරාන කාන්තාවන්ට පාපන්දු තරඟ නැරඹීමේ අවස්ථාව. තහනමෙන් පසු පාපන්දු තරඟ නරඹන්න කාන්තාවෝ පොර කතේ. ඔන්න අවස්ථාව. බන්නේ ඉරාකයේ වගේ රටවල් අපි දැක්කා සෞදි අරාබියාවත් කාන්තාවන්ට දාලා තිබුණු නීති ලිහිල් කරනවා. එවැනි තත්ත්වයක් තුළ තමයි මතක් වෙන්නේ එකම රටක එකම නීතියක් කියන කාරණාව. විරාමයක් අරන් ඉන්න.
කාටුන් පෙළටයි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. අපි ආරම්භ කරමු තිස්ස හේවා විස්සගේ හිනාවැස්ස කාටුන් එක පළමුව. මේ බලන්න NGO විසින් නටවන කොණ්ඩෙ බොකුටු හාදේ කියනවා රණවිරු ගායට බෙහෙත් දෙනවෝ කියලා. බලන්න ඇඳුනුත් නැතුව NGO විසින් කොණ්ඩෙ බොකුටු හාදයව නටවන හැටි. රණවිරු ගායට බෙහෙත් දෙනවෝ කියලා කෑගහපු ආකාරය. ඊළඟට අපි යම් මව්බිමට MD වීරරත්නගේ කාටුන් එකක් මෙන්න. දෙන්නගේ දෙබස දේශපාලකෙක් ඇවිල්ලා කාන්තාවක් කියනවා අනුර කුමාර කියනවා එයාලට බලය දුන්නොත් ජාතික ධනය සොරාකෑ පිරිසට දෙන්නේ මාස දෙකක් පමණයිලු. දේශපාලකයා කියනවා ෂා අපට මාස දෙකක් ඇති. දැන් අද පත්තරේ අවන්තාටිකලගේ කාටුන් එක මෙන්න. එදා සාද එදා නයි මුගටි හටනක් තිබුණේ. අද බලන්න ඒ පැත්තේ හිටපු මුගටියෙක් මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තේ හිටපු නයෙක්ගේ පැත්තට ගිහිල්ලා නයි නයි සහ මුගටි මුගටි හටනක් කියලා අද දාලා තියෙනවා අද අවන්තාටිකලගේ කාටුන් එකේ. දැන් යන්න හදන්නේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන් එකට. නිමල් සිරිපාල කියනවා ගෝඨාභයට බොක්කෙන්ම උදව් කරනවා කියලා. අනිත් එක්කෙනා අහනවා කොළ බොක්කෙන්ද නිල් බොක්කෙන්ද දන්නේ නැහැ. පාට මොකද්ද කියලා තමයි ප්‍රශ්නේ. ලංකාදීපයේ පංකජ රවින්දගේ සරදම් දෙන්නගේ දෙබස. දේශපාලකයා කියනවා නිමල් සිරිපාල බොක්කෙන්ම සහයෝගය දෙනවලු. සරදම් අහනවා බොක්ක ගැන හිතලාද සර්? බොක්කෙන්ම සහයෝගය දෙන්නේ බොක්ක ගැන හිතලාද? දැන් අද පත්තරේ ෆ්‍රයිඩේ බුලට් ප්‍රියන්ත කොඩිපිලිගෙන් මෙන්න නිමල් සිරිපාල ඉන්න. සිරිපාලලා දෙනවලු බොක්කට බොක්ක ගැව්වා පොහට්ටුව පැත්තට ගොස් සක්ක අනිමින් චන්දදායකයන් හට ටොක්ක හැමදාමත් සැපෙනි උන් තනතුරු එක්ක. එහෙමයි දාලා තියෙන්නේ. ඊළඟට මෞබිමේ සමංජ ලියනාරච්චිගේ කාටුන් එක වෙන්න. හිටපු ජනපති පොහට්ටු අරන් ඇවිල්ලා ආලය ලීලේ පානවා වත්මන් ජනපතිට. වත්මන් ජනපති අත අරගෙන ඇවිල්ලා ආලය ලීලේ පානවා හිටපු ජනපතිට. හැබැයි හිටපු ජනපති පොහට්ටුව විතරක් නෙවෙයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අර අවශ්‍ය වුණොත් දෙන්න ආප ගණනාවක් මාරගෙන ඇවිල්ලා පිටිපස්ස කරලා තියාගෙන ඉන්නවා ආප. ඊළඟට ලංකාදීපයේ දාසගේ කාටුන් එක මෙන්න. සිඳුනු විලක ඉබ්බෙක් විතරක් ඉතුරු වෙලා තිබෙනවා. කවුද මේ ඉබ්බියක් වගේ ඇඳලා තියෙන්නේ? හිටපු ජනාධිපතිනියගේ රුවට සමානවයි චන්ද්‍රිකාට සමානවයි ඇඳලා තියෙන්නේ. හිඳුනු විලක් අත සලකුණ එකේ ගහලා තිනවා. අනිත් හැමෝම වෙනත් විලක් හොයාගෙන ගිහිල්ලා වගේ. හැබැයි මෙයාව ගෙනියන්න කවුරුත් ඉන්න පාටක් නම් පේන්න නෑ. මොකක් වේද කියලා කියන්න බෑ. දැන් අපි යන්න සූදානම් ලංකාදීපයේ නිමල් ජයශාන්තගේ කාටුන් එකට. මේ බලන්න තුබසක් තියෙනවා යෝ දෙකක්. හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තුබස තමයි සංකේතවත් කරලා තියෙන්නේ. ඒට ගිහිල්ලා ඒක ඇතුලේ ඉන්න නෛතික ගෙන්වන්නට නලාව පිබිනෝ දෙන්නෙක්ම ගෝඨා සහ සජිත් වගේ ඇඳලා තියෙන්නේ. හැබැයි බලන්න හිටපු සෙට් එකම කොහෙටද යන්නේ? ගෝඨාගේ පැත්තට ගිහිල්ලා රිංගන අවස්ථාවක් පෙන්눔 කරන්නේ. අර පැත්තට තාම එක්කෙනෙක්වත් පේන්නේ නැහැ. දැන් තලන්ගේ අනේද කියන්නේ කවිය ලංකාදීපේ. කනකෑ වවුල් රැළ සිට ජනපති ගිහේ ගොස් වැසුවෝය ගෝඨාභය නැමති ගහේ. අද මෙන් මැදිහත්ත උනි නම් ඉහත දොහේ ඔහු ජනපතිය ඊළඟ පස් වසද මෙහේ. අද වගේ කලින් මැදිහත් වුණා නම් තත්ත්වය කොහොමද කියලයි මේ කවියෙන් කියලා තියෙන්නේ නේද? අවසාන මොහොතේ මැදිහත් වීම ගැන වෙන්ඩෝනිය කියන්නේ. දැන් තලන්ගේ ඒතුමා කාටුන් එක ලංකාදීපෙන්. ගම්මන්පිල හැඬු කඳුලෙන් කියනවා මදු මාදවත් මාව දාලා ගියා මාව තනි වුණා. එතකොට ඒතුමා කියනවා ඩෝන් වොරි මචං, දැන් ත්‍රිවිල් එකේ වුණත් අතපය දිගෑරලා සැපට යන්න පුළුවන්නේ හිත හදාගනින් කියලා. පිළිතුරු හෙළවර මේ ත්‍රිවිල් එකේද කියන්න අපි දන්නේ. දාසහපලානගේ ස්වාරිස් කාටුන් එක මෙන්න. ගම්මන්පිල ඇවිල්ලා කියනවා සජිත්ට මං ඔහේගේ මුකේ දියා බලාගෙන ඉන්නේ. එතකොට සජිත් ගම්මන්පිලට කියනවා මල්ලිට තිබුණේ මදුමාදවගේ මුකේ දියා බලාගෙන ඉන්න කියලා. ඊළඟට අද රාණි යනවා ගමන. හැබැයි මොනවද අරගෙන යනවා? රාණි කොහෙද යන්නේ කියලා බලන්න අද පත්තරේ ජන රාණි කාටුන් එකෙන්.
මෙන්න රාණිගෙන් අහනවා. ඈ බං ගැටපද විවරණයකුත් තරන් කොහෙද යන්නේ? එතකොට රාණි කියනවා සජිත් මහත්තයාගේ කතාවක් අහන්න යනවා කියලා. ගැටපද විවරණයකුත් අරගෙන යන්නේ කතාව අහන්න. තේරුම් ගන්න අමාරුද? ඊළඟට අද දිවයින පත්තරේ තරස්වෙන්ගේ බෙම්පියා කාටුන් එකට අවධානය යොමු කරනවා. බෙම්පියා කියනවා චාලියායට, චාලියායේ මැකෝ මහත්තයා කියනවා ජනපති ඡන්දේ 35 දෙනෙක් නිසා වියදම මිලියන 4000ට වැඩිලු. එතකොට චාලි අයියා කියනවා මීට පස්සේ අප මුදල කෝටියක් කරා නම් වැඩේ ගොඩ කියලා. ගොඩක් අය කතා කරනවා මේ අප මුදලේ ගාන ගැන නේ. බෙදාස්වල මේ මෞබිම් පත්තරේ MD වීරරත්නගේ කාටුන් එකට ඊට පස්සේ යමු. බෙදාස්වල හැමතැනම පත්වීම් දීම් ඉවරයක් නැහැ. ඒ අතරේ නවත්තනු කියලා මැකෝ ඒ හැමතැනට යද්දි කියනවා ඡන්දෙ කරන්න වෙලාවක් නෑ අප්පා. පත්වීම් දීම් නවත්තගෙන ඉන්න වෙලා තියෙන්නේ. අවුරුදු ගාණක් ගිහිල්ලා පත්වීම් දෙන්න දැන්ද මතක් වෙලා තියෙන්නේ. ඊළඟට අනුරාධගේ ඕකයි තත්තේ. දුකසේ සිටි මැකෝ මගුලක් නැතිවාට අද මුදු දානවා පෙරමින් පැණි පාට. පෝරුව ඇල්පිටියේ අදලා ඇත ඊට හනිමූන් නොවැම්බර් 16 වෙනිදාට. අද මගුල පෝරුව අදලා ඡන්දයක් නැතුව හිටපු මැකෝට හනිමූන් එක නම් නොවැම්බර් 16. එතකොට විදුර අබේනායකගේ දවසේ 14 මෙන්. ඇල්පිටියේ පුංචි ඡන්දයේ කුමක් වැනි බොල් පොළවට වැටුණු වැහි බිඳුවක් වැනි මුල් පුරවැසි හටන මල්ලියේ කුමක් වැනි වෙල් ඉපනැල්ල සෝදා යන ගඟක් වැනි. අද ඡන්දේ බොල් පොළොවට වැටුණු වැහි බිඳුවක් වගේ ජනාධිපතිවරණ සටන වෙල් ඉපනැල්ල සෝදා යන ගඟක් වැනි. වෙල් ඉපනැල්ලම සෝදලා යන ගඟක් වගේ වෙයි කියලායි කියන්නේ. ඊළඟට තිලකගේ තුන්මංසල කවිය මෙන්. ගන්නට සිතාගෙන මහ පුටුවම අල්ලා ගැලවුම් කාර්යෝ මෙන් දැන් ඇවිදිල්ලා සුරංගන කතාව පවසති කතිරේ ඉල්ලා කතිරේ දෙන්න පෙර හොඳ හැටි හිත පල්ලා. සුරංගනා කතා කියනවා කතිරේ ඉල්ලලා කතිරේ දෙන්න පෙර හොඳ හැටි හිතපල්ලා. අවසානයේ ගන්න සූදානම් වන්නේත් ඒ වගේ කතාවකින්. ප්‍රියන්ති පෙරරාගේ ඩොක් ටොක්. ඡන්දයේ දෙන ස්ථානයේට ඇල්පිටියේ යන අතරේ මෙහෙමයි කියන්නේ. සිකනල් මෙන්ම ඌරන් සහ නරින්ද තුන්කඳ ගැසී සෙනෙහසපා අපට වැඳ. ඡන්දය හිඟන්නේ ලැජ්ජා නොමැතිවද නිවැරදි තීන්දුව ගනු ඇත සැවම අද. නිවැරදි තීන්දුව ගනු ඇත සැවමාද. එවනම් ඔබට මතක් කරනවා ඇල්පිටියේ ඡන්ද විමසීමේ සියලු තොරතුරු හිරු සමග රැඳී සිටීමෙන් දැන කියා ගන්නට ඔබට හැකියාව තිබෙන වග. සමුගන්නම් හමියමු මේක පුදුම ලෝකයක් සමගේ.